කරාබු නැටි කුළුබඩුවක් ලෙස ප්‍රයෝජනයට ගන්න. ඔබ දන්නවාද මේ කුළුබඩුවෙන් අපිට තියෙන ප්‍රයෝජන ගැන? ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. ඒවායින් කීපයක් ගැන අද ඔයාලට කියන්න. පළවෙනි ප්‍රයෝජනය තමයි නිරෝගී අක්මාවක් ලබා ගැනීමට උපකාරී වීම. ශරීරයේ ඩෙටොක්සයිෆ් කිරීම හා අපි ගන්න ඖෂධවල පරිවෘත්තිය සිදු කිරීමට අක්මාව ප්‍රයෝගී වෙනවා. කරාබුනේටි තෙල්වල තියෙන යෝජනවල අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඊළඟට අස්ථි හා සන්ධි ආරක්ෂා කිරීම. අස්ථියා සන්ධිවල ආරක්ෂාව වර්ධනය කරන ෆ්ලේවනොයිඩ්ස්, මැංගනීස් හා යෝජනෝල් කියන මූලද්‍රව්‍ය කරාබිනටිවල අඩංගු වෙනවා. මේ ද්‍රව්‍ය මගින් අස්ථි ඝනත්වය වැඩි කරනවා වගේම අස්ථි පටක සෑදීමටත් උපකාරී වෙනවා. ඒ වගේම අස්ථිවල සෞඛ්‍ය සම්පන්නව කණිජ ප්‍රවාහනය සිදු කරනවා. තව ප්‍රයෝජනයක් තමයි ශාරීරික වේදනාව හා දැවිල්ල අඩුයි. කරාබිනටිවල ඇති යෝජනෝල් මගින් ප්‍රතිගිනි අවුලවන ගුණය ලබා දෙනවා. තවද හිස රදයට පිළියමක් ලෙස භාවිතා කරන්න පුළුවන්. මෙසේ භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා. පළමු ක්‍රමය නම් කරාබුනටි කොටු හා ලුණු එක්කර කිරි වීදුරුවක් පානය කිරීම. අනෙක් ක්‍රමය තමයි කරාබුනටි පොල් තෙල්වල පොගවා පොඩි කර නලලේකා හොඳින් සම්බාහනය කරන්න. අපිට ලැබෙන තව ප්‍රයෝජනයක් තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම. කරාබුනටි ආහාර ජීර්ණ එන්සයිම වල ශ්‍රාවය වීම වැඩි කරන අතර ඒ ආහාර ජීර්ණ ගැටලුවලට යොදාගත හැකි. කරාබිනටි වල ඇති තන්තු නිසා මලබද්ධයට වැළැක්වීමට උපකාරී වෙනවා වගේම ඔක්කාරයද අඩු කරනවා. ආහාර ජීර්ණ ගැටලුවලට මේ යොදාගත හැකි හොඳම ක්‍රමය තමයි මීපැණි සමග කරාබිනටි කුඩු කර ආහාරයට ගැනීම. තවත් ලැබෙන ප්‍රධාන දෙයක් තමයි රුධිරයේ සීනි පාලනය කිරීම. කරාබිනටි දියවැඩියාව ඇති පොත්ගලින් සඳහා ප්‍රයෝජනවත් වන්නේ ශරීරයේ ඉන්සියුලින් වගේ ක්‍රියා කිරීම හා රුධිරයේ අතිරික්ත සීනි ඔබේ ශරීරවලට අපනයනය කිරීම හා සමබරතාවයේ යථා තත්ත්වයට පත් කිරීම. මේ වගේ අලුත්තරතුරු දැනගන්න දිගටම අපිත් එක්ක ඉන්න අපිව subscribe කරන්න. එහෙනම් ගිහින් එන්න ඔයාලට සුබ දවසක්.